Hi, me vesse unu unu te ekak bonna hada gamudra rasam rasa cutlet tikak. Adama mama oyata kale kaden nathi wenna ikmanin lesiya rasata cutlet hada ganna hada kiyala denawa. Api balamu kohomada meka karaganne kiyala. මුලින්ම කට්ලට් එකට ඕන අල ටික මම මේ වගේ කපලා තැම්බෙන්න දානවා මේක තැම්බෙන අතරේ මේකට අවශ්‍ය අනිත් දේවල් ලැයිස්ති කරගමු මම මේ ලොකු සෙමන්ටින් එකකින් තමයි මේක හදාගන්නේ ඒ නිසා මම මේකට බීරුණු ගෙඩි 4ක් විතර ගන්නවා මේ ප්‍රමාණයට ඕන නම් අඩු කරගන්නත් පුළුවන් අමම මිරිස් ටිකක් වැඩිපුර දාගන්නවා එතකොට තමයි මේක ගොඩාක් රස. ඊළඟට කට්ලට්ස් වලට නැතුවම බැරි දෙයක් තමයි කරපිංචා. ඉතින් ඒක නිසා කරපිංචා මේ වගේ හීනියට කපලා දාගන්න ඕනේ. දැන් අර තැම්බිච්ච අල ටිකක් මම මේ වගේ පොඩි කරගන්නවා. මේකට ග්‍රේ ටිකක් පාවිච්චි කරොත් මේ වැඩි ඉක්මනට කරගන්න පුළුවන්. කට්ලට් හදන අතරේ තව විශේෂ දෙයක් පෙන්නන්න මේ බන්ඩිෆුල් මසාලා චායය එක දැන් මේ වගේ ලස්සනම ලස්සන බොක්ස් එකකින් තමයි ඔයාලට මේ චායය ගන්න තියෙන්නේ ඔයාලට මේක bandifull.shop අපේ වෙබ්සයිට් එකෙන් හරි එහෙම නැත්නම් මේ පෙන්නන නම්බර් එකට WhatsApp හරි නිකම් මැසේජ් එකක් හරි දැම්මත් ඔයාලට මේක ඔඩර් කරන්න පුළුවන් විශේෂත්වය මොකද්ද දන්නවද මේක ලංකාවේ ඕනෑම තැනකට අපි ෆ්‍රී ඩිලිවර් කරලා දෙනවා ඒ ලංකාව විතරක් නෙවෙයි පිට රටින් ඉන්න අයට උනත් මේක ගෙන්න ගන්න පුළුවන් ඉතින් ඔයා තාම බන්ඩිෆුල් මසාලා චායය ඕඩර් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඕඩර් කරන්න අමතක කරන්න එපා දැන් මම අර පොඩි කරගත්ත අල ටිකට මේ වගේ ලුණු ටිකුයි කහ ටිකුයි දාලා ඒක මේ වගේ කලවම් කරලා ඒක පැත්තකින් තියලා සැමන් එක ලෑස්ති කරගන්නවා දැන් සැමන් එකත් මේ වගේ පොඩි කරගන්න දැන් pan එකට තෙල් ටිකක් දාලා තෙල් එක රත් වෙද්දි මම අර කපාගත්ත ලුණු ටික මුලින්ම එකතු කරගන්නවා. දැන් ලුණු ටික හොඳට කැදෙන්න ඕනේ. ලුණු ටික හොඳට බෙදෙන අතරේ මම මේකට කපාගත්ත කරපිංච අමු මිරිස් ටිකක් දාලා ඒ ටිකත් හොඳට බෙද ගන්නවා. දැන් මේකට ගම්මිරිස් තේහඳ දෙකක් එකතු කරගන්න. ඊළඟට ලුණු තේහඳකුත් එකතු කරගන්නවා. නෝ දැන් මේ ටික හොඳට බෙදෙන්න ඕනේ. මේ ටික හොඳටම බෙදුනට පස්සේ මම මේකට අර ලෑස්ති කරගත්ත සැමන් ටික එකතු කරගන්නවා. සැමන් ටිකත් හොඳටම බෙදුනට පස්සේ මම අන්තිමේදී මේකට අල එකතු කරගන්නවා. මේ ටික හොඳට මේ වගේ මැලුණාට පස්සේ අපිට මේක ලිප් ඔෆ් කරගන්න පුළුවන්. දැන් මේ වගේ මිශ්‍රණයක් ඔයාලට තියෙන්න ඕනේ. ඊළඟට කට්ලට් එක කොට් කරගන්න අවශ්‍ය බිත්තර මිශ්‍රණය හදාගමු. මම මේකට එක බිත්තරයක් එකතු කරගන්නේ. ඒක මේ වගේ බීට් කරලා ඉවර වෙනම මේකට පාන් පිටි මේස හැඳි 6ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර කෝප්ප කාලක් විතර මේකට එකතු කරගන්න. දැන් මේ ඔක්කොම මේ වගේ හොඳට කලවම් කරගන්න. දැන් මම මේක දෙපාරක් කෝට් කරගන්නවා. එතකොට අපිට මේ කට්ලට් එක පුපුරන්නේ නැතුව හරියටම බැද ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ක්‍රිස්පි ගතියකුත් තියෙනවා. ඒක නිසා මම මේක දෙවෙනි පාරටත් මේ වගේ කරගන්නවා. දැන් ඔන්න අපේ කට්ලට් ටික ලෑස්තිය. දැන් අපි මේක තෙල් එකේ බැදගමු. මේක තෙල් එකේ බැදගද්දි මතක තියාගන්න මේක අඩු ගින්දරේ ටිකක් වෙලා බැදගන්න. එතකොට තමයි හොඳ ක්‍රිස්පියර මේක එන්නේ. ඔන්න මම කට්ලට් ටිකක් බැදගත්තා. හැබැයි මේ කට්ලට් ඔක්කොම මට වැඩි. ඒක නිසා මම මේ වගේ බොක්ස් එකකට දාලා මේක ෆ්‍රීස් එකේ තියනවා. මේක ඔයාලට සාමාන්‍ය මාස 3ක් විතර ෆ්‍රීස් එකේ තියලා අවශ්‍ය වෙලාවට කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කට්ලට් හදාගත්තේ. ඉතින් ඔයාට මේ වගේ රසම රස උණු උණු කට්ලට් හදාගෙන බන්ඩිෆුල් මසාලා චාය එකක් බොන ගමන් කන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද රෙසිපි එකටත් ඔයා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මේ රෙසිපි එකට ඔයා කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්න නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.
මේ වගේ ලේසි රෙසිපියක් අරගෙන මම ඔයාලා හැමෙන්න ආයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.